कोरोना वसंगत्यात समग रटे अतिवी तिबिन देशपालनिक आर्थिक वेनस्कम मे गनाय अपि कथा करन्ने मे संबंधयेन बोहो कारणा मे वन विट अपे संवादे ओस्से कथा बहट ला केरुणा अपि सूदानम वेनवा तवदुरटत अपे वेडसटहने इतिरि वट पवत्वागेन यन्नट मीलंग वटे वेनवन्ने केटी प्रश्न सह केटी उत्तर लबा दीम वेनुवेन मिलिंदटत रसिकटत अवस्था लबेनवा केटी प्रश्न अहन्न एवट अपि मंत्री वरुण गेन इल्ला सिटिनवा केटी उत्तर लबा दुन्नोत अपिट वेडी प्रश्न प्रमाणयक अहन्न पुलुवन एक मंत्रीवरयकुट प्रश्न सह उत्तर संदहा लबेन विनाडी 4क कालयक देन विविध मातृका यटते अपि मे वेनकोट विविध प्रश्न गेन अपि अत्रम कथा करा मे वेलाव वेनकोट मे वटे वेनुतर ए निसा अपि मे मतुवेच्च कारणा तुलिन्म अपे इदिरि प्रश्न किरीम सिद्ध उनोत वडात अपिट सार्थकव संवादे गोडनगन्न पुलुवन अपि प्रश्न सह पिलितुरु लबा दी मे वटे आरंभ करन्ने समन्त विद्यारत्न मंत्रीतुमागे समन्त विद्यारत्न मंत्रीतुमा मम पोडि केटी प्रश्नयक करन्न रततरुव गेन अपि हेमोम कथा करन्ने हेमोम एकट कैमति शोक नियमय හොඳ වැඩ ගොඩක් කළා. හැබැයි මහත්තයෝ චන්දට ගියාම 103යිනේ. කොච්චර රත්තරුවෙන් වැඩ කළත්. ඒකේ නමුතුමගෙන් සහන ගන්න මිනිස්සු පවා අවසානයේ නමුතුමලට චන්ද දෙන්නේ නැහැනේ. ඇයි ඒ? මෙහෙමයි. රතුතරුවේ අරමුණ මේ දැන් කතා කරන මාතෘකාව අනුම ගත්තොත් අපේ දේශපාලන දේශපාලනික අරමුණක් නැහැ. 1978 සුළිසුළඟ ආපු වෙලාවෙත් මැදිහත් වුණා. සුනාමිය ආපු වෙලාවෙත් මැදිහත් වුණා. ගම් වතුරක් නියඟයක් නායාමක් කොරෝනා. ඔක්කොටම මැදිහත් වෙනවා. ඒකේ තියෙන්නේ පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සැපීමේ අරමුණ පමණයි. එතකොට දැන් මේ කතාවක් තියෙනවා ඔබතුමාල දිගින් දිගටම කියනවා මේ මෙතුමාලත් එක්ක කතා කරද්දිත් ඔබතුමාල හැම වෙලේම කියන කතාවක් තමයි මේ අවුරුදු 72ක රටක මේ ඔබලුතුමාල දෙගොල්ලොම වග කියන්න ඕන මේ හැම ප්‍රශ්නෙට හැමෝම වග කියන්න ඕන කියලා. හැබැයි ඒ පැත්තෙන් හැම වෙලේම කියන 1948 නිදහස ලැබුවට පස්සේ සාමකාමීව හිමින් ආපු රට තරුණ කැරලි වලට දක්කගෙන ගිය ඔබතුමාල. ඊට පස්සේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධ ඉවර කරේ 2009. ඊට පස්සේ ඔබතුමාල කරේ විපක්ෂේ ඉඳන් අඳෝනා තියෙන එක පමණයි කියලා. මේ ඔබතුමාලා හැම වෙලේම ෂේප් වෙන්න දන්නේ අනිත් අයට වැරද්ද පටවලා අනිත් අයගේ අඩුපාඩු පෙන්න පෙන්න ඉඳලා මේ විපක්ෂ සීට් එකේ සතුටින් ඉන්න දහදන්නේ. මෙහෙමයි. සුක්කාන මතේ තියෙන කෙනා තමයි වාහනේ පදවන්නේ. අවුරුදු 72ක් වාහනේ පදවුවේ ඔබතුමාගේ පැත්තයි මේ පැති තමයි. ඒතර වාහනේ හැප්පුණාට පස්සේ වක් කියන්න ඕන රියදුරා තමයි. හරි. එතකොට දැන් ඒකේ මේ රටේ මගියෝ හැටියට ප්‍රොබැසිව අරගෙන යනවා. එඳ අවුරුදු 72ක් අරන් ඉහිලා දෙවන්ත නායක හිර කරලා නම් රටේ දෙපොළ පෞද්ගලීකරණය කරලා නම් रटे सदाचारे संस्कृति अध्यापने सैन बिंदवट्टलनाम रटे जातिवादे आगमवादे औसलानाम एव युद्धबोट पत्तलानाम මෙහෙමනේ අපේ රටේ කුණු කුණක් හදාගෙන කුණ විකුණ විකුණ දේශපාලනය කරන හරි කැමති රටක් නේ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේද වැරද්ද තියෙන්නේ. මිනිස්සු මේ පක්ෂ දෙකම දිගින් දිගටම පත් කරනවා. මේ කුණට මිනිස්සු යාසෙහිඳ ඔබතුමාලා ඉතින් මේ 100% තමයි බුද්ධිමත්තු ඔබතුමාලාත් එක්ක ඉන්න. අනිත් මිනිස්සු මේ කුණුකමට ආස මෝඩ මිනිස්සු ටිකක් ඒ හිඳයි මේගොල්ලෝ අවුරුදු 72ක් මේ බලේ හිටිය කියලාද කියන්නේ. නෑ. ජනතා පාර්ශවයට මේ දෝෂාරෝපණය සම්පූර්ණ ය아가න්න බෑ. ජනතාවටත් යම් කොටසක් අයිතියක් තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ඉතින් මේ රටේ ඔබතුමාලගේ දේශපාලන පක්ෂ දක්ෂ වෙලා තියෙනවා ජනතාව මේ සම්බන්ධයෙන් මුලා කරන්න. දැන් පහුගියේ ජනාධිපතිවරණය ගන්නකො ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නොමිලේ පෝර දෙනවා කියනකොට වතුකම් කරෝ රුපියල් 1000ක් දෙනවා කියනකොට බඩු මිල මෙහෙම අඩු කරනවා කියනකොට ඒ කියනකොට මිනිස්සු ඉතින් ඒක ඉෂ්ට කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙනවා. මේ විශ්වාසෙ මත ඔබ මේ වගේ රජයක් පත් කරනවා. ඔබතුමාලගේ විවේචන පිළිගන්නේ නැති නිසාද චන්දපදනම ඒ කියන්නේ අඩු වෙන්නේ. ඒ කියන්නේ ජනතාව පිළිගන්නේ නැහැ නේ ඔබතුමාලගේ. ජනතාව අපි හිතනවා මෙහෙම सत्य कीने एक पाठम मे जनता तेरू कर दुष्कर व्यायाम का हबे खवदाहो सत्य जयगा बोरुए मेहमदा मे गिनियन पुलवां कमक नै सत्य जयगन्नाते सत्य कथाकर्मी जान अभी गाँव अपी की अन्या अड़पाड़ू अपने किल अपे गमने दोष नै किल की अन्या दुर्वल का अड़पाड़ अपे देश पालन गमने थे नवत निवर्ति कर महंस गण නමුත් දූෂිත දේශපාලනිකින් තොරව මේ රටේ ජනතාවට අවංකව දේශපාලනය කරන තැනක ස්ථාවරයක ප්‍රතිපත්තියක වැඩපිළිවෙලක විනයක පක්ෂ පිහිටවල තියෙනවා. මැතිවරණයේ එතනින් තමයි යම් ජයග්‍රහණයක් අත්කර ගන්න පුළුවන්. ජනතාවට ඉඩ දීලා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දීලා ජනතා කැමැත්ත ලබා ගැනීම සඳහා මේ වෙලාවේ මැතිවරණයකට යන එකට ඔබතුමාලා එකඟද නැද්ද? මැතිවරණයකට යා යුතුව තිබෙනවා. හැබැයි පළමුව මිනිස්සුගේ ජීවිත ආරක්ෂා විය යුතු වෙනවා. ඒක සෞඛ්‍ය අංශ විසින් අදාළ තහවුරු දෙන්න වෙයි. තහවුරු දුන්නට පස්සේ මැතිවරණ නිලධාරීන් විසින් ඒ විශේෂඥයන් විසින් මැතිවරණයක් කරන්න ඕන සූදානම් වෙන්න ඕනි. ඒ වගේම සමබිමක තරඟ කරන්න අනිත් දේශපාලන පක්ෂෝට හැකියාවක් ලැබෙන්න ඕනි. අන්‍යවන් මොහොතක සාධාරණ මැතිවරණයකට පෙනී සිටින අපි සූදානම්. සමන්ත විද්‍යාරත් මන්ත්‍රීතුමාගේ කාලය අවසන් වෙනවා. මීළඟ විනාඩි 4ක කාලය ලැබෙන්නේ කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාගෙන්. කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමාලා කියනවා මේ දැන් සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා ඔබතුමාලගේ හිතවත් පක්ෂෙන් ඒගොල්ලොත් කියනවා මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මැතිවරණේ තියන්න අමාරුයි වගේ කියලා. හැබ
ඔබතුමාලට කට්ටියම එකතු කරගෙන ගිහිල්ලා ලොකු පිකට් කරන්න පුළුවන්. රාජිත වහන් නිදහස් කරනු කියලා කට්ටියටම ගිහිල්ලා ජනතාව එකතු කරගෙන එක ගොඩේ පෙරලිලා කියන්න පුළුවන්. රැස්වීම් තියලා මේ පොඩි පිකට් ඕගනයිස් කරන්න පුළුවන්. ඉතින් ඡන්දේ තියන්න බැරි කමක් නැති වෙන්න බෑනේ. මිලින්ද බොහොමත්ම ස්තුතියි මගෙන් මේ ප්‍රශ්නය අසින් පිළිබඳව. මම හිතන්නේ සියලුම පක්ෂ අපේ හිතවත් පක්ෂ. දේශපාලන වශයෙන් දේශපාලන මතයන් වෙනස් වුණාට හිතේ වෛරයක් ක්‍රෝධයක් නැහැ. प्रश्न मम प्रविष्ट ना विशेषम मम पलवनीम क्यूवा मैतिवर्ण पीलिबंद किसी प्रश्न आज्ञे मम पौदलिक मंत्रिवर खटियट हिता प्रजातंत्रवाद गरुकर्ण पुद्गल खटियट हिता मैतिवर्ण तीयान टोन अब मैतिवर्ण तीयान नट अवश्यवेन्नी कोई वगे परसर आगुद मेराटे जनता व ආරක්ෂිතව මේ රටේ ආරක්ෂිත මැතිවරණ ක්‍රමවේදයක් ක්‍රම උපායක් අපි සකස් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරන්නට අවශ්‍යයි. ඊට හා සමගාමීව මැතිවරණයක් තියන්නට ඕනේ නිදහස් හා සාධාරණ මැතිවරණයක්. ඒ නිදහස් හා සාධාරණ මැතිවරණය අපිට තියන්නට පුළුවන්ද කියන එක පිළිබඳව අපි කල්පනා කරන්නට අවශ්‍යයි. එහෙම වෙන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් කියලා ඔබතුමාලා මේ කියන්නේ මේ තියෙන තත්ත්වෙන් එලියට අවිලා අයපාරක් UNPI සමග ජන බලවේගයයි එකට එකතු කරගන්න එකටද නෑ ඒ UNPI සමග ජන බලවේගයයි යම් දිනයකදී යම් මොහොතකදී එකතු වෙනවා ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ ඒකනේ මේ මෙතන වැදගත් වෙන්නේ එහෙනම් අය ඔබතුමාලගේ පක්ෂ සමාජිකත්වය හොසි කරලා තියන්නේ නෑ ඒ පිළිබඳවත් ගැටලුවක් නෑ අපි මං හිතන්නේ අපිට ඒ පිළිබඳව කරුණු දක්වන්න අවස්ථාව ලබා දී මේ පිළිබඳව අපිට දැනගන්න ලැබුණේ මාධ්‍ය ඔස්සේ ඒ ගැනනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්නයි අපිට තියෙන ප්‍රශ්න අපිට මේ මිලින්ද මේකනේ මේ වැදගත් වෙන්නේ ඔබ දන්නවා දේශපාලනී ක්‍රියාකාරී දේශපාලනී නියැලෙන පුද්ගලයෙක් හැටියට මැතිවරණයක් කරනකොට අපි කැන්වසින් යන්න ඕනේ ගේයින් ගෙට යන්න ඕනේ රැස්වීම් පවත්වන්න පොකට් මීටින් කරන්න ඕනේ මැතිවරණය සඳහා පිරිස් එක්රැස් කරන්න ඕනේ මැතිවරණයට යනකොට දවසේ මැතිවරණ දවසේ පෝලිමේ හිටගෙන මිනිස්සු ඡන්ද දාන්න යනකොට ඒ වෙන එක්ස්පෝස් එක ඒ වගේම කවුන්ටින් රූම් එක පාසල් වල තියෙන්නේ පොඩි කාමරවල මේකේ නිලධාරීන් ඉන්න ඕනේ ගණන් කරන ඔබ්සර්වේ කරන්න කට්ටිය ඉන්න ඕනේ ඊට හා සමගාමීව පක්ෂවල නියෝජිතයෝ මේ ස්වාධීන පක්ෂවල නියෝජිත මේ සියල් දෙනාම ඉන්න ඕනේ මේකත් එක්ක මං හිතන්නේ කොයි ආකාරයේ ප්‍රායෝගික ගැටලුවකට අපිට මුහුණ දෙන්න වෙයි කියන අදමුළු රටම විවෘත කරලා කොෆි ෂොප් එකකට ගියත් ටිකක් ඈතින් ඉඳලා තමයි කණ්ඩ බොණ්ඩ මිනිස්සු පුළුදු වෙලා සුපර් මාකට් එකට ගියාම මිනිස්සු පාරේ හිටගෙන ඉඳලා පිළිවෙලට යන්න පුරුදු වෙලා ඉතින් ඒකත් එක්ක අලුත් දේශපාලන සංස්කෘතියක් හදාගන්න අලුත් දේශපාලන වැඩපිළිවෙලක් හදාගන්න ඔය හැමෝම ගෙනල්ලා එක ගොඩේ දාගන්න නැතුව මැතිවරණ පවත්වන විදියක් හොයාගන්න මුළු ලෝකෙම අලුත් දේවල් පරණ වැඩ අලුත් විදියට කරන විදියට හොයාගෙන යන එකේ කොරෝනා එක තව අවුරුදු දෙකක් විතර ජීවත් වෙන්න එන එකේ අපි මේ ඡන්දේ තියෙන විදිය ගැන අලුත් විදියකට හිතන්න ඔබතුමාලා තරුණ දේශපාලනඥ විදියට බයද මිලින්ද මැතුමා මම බෙහෙවින්ම සතුටු වෙනවා ඔබතුමා මේ විදියට හිතන එක පිළිබඳව ඒක තමයි විය යුත්තේ ඒක තමයි කරන්න ඕනේ අපි අලුත් විදියට හිතමු අපි මේකට විසඳුමක් හොයමු මැතිවරණ කොහොම හරි තියමු අපි සූදානම් මන්ත්‍රීතුමා අවසන් ඔබතුමාගේ තප්පර ගානේ හන්න දැන් ඔබතුමාගේ පක්ෂ ගැනත් කතා කරන නිසා මම මේ වෙලාවේ මේ ප්‍රශ්න අහන්න අර ඔබතුමාට අපහාස කරන වීඩියෝවක් ගැන සමාජ මාධ්‍යයේ පහුගිය කාලේ කතා වුණා දැන් මේක ගැන පරීක්ෂණ කරද්දී අවසානයේ ඔබතුමාල්ලගේම කඳවුරයාගේ නම් එළියට එනවා නේද මම හිතන්නේ තිලිනි තාමත් කනගාටුදායක කාරණාවක් මොකද අපි වගේ දේශපාලඥයෝ අපිට ඇඟිල්ල දික් කරන්න බෑ අපිට මඩ ගහන්න බෑ මේ වගේ අවස්ථාවකදී මේ ආකාරයේ සංස්කරණය කරන ලද කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ටාසය හොයාගෙන තිනවා මිනිත්තු 45ක ඉන්දියාවේ හදපු චිත්‍රපටිය 2018 විශේෂයෙන්ම ඒකට ඉදිරිපත් වෙච්ච නළුව දෙන්න හොයාගෙන තිනවා ඊට හා සමගාමීව මේක ඇරියේ කවුද මේ පිළිබඳව විමර්ශන කටයුතු වෙනවා ඉතින් මේ විමර්ශන කටයුතු වලට බාධාවක් වෙන්න මම කැමති නැහැ හැබැයි මේ වගේ තුච්ච අමන දේශපාලන කටයුතු වල නියැලෙන අයට මේ රටේ සාධාරණත්වය යුක්තිය උදෙසා සටන් කරන පිරිසක් හැටියට එයාට දනුවන් ලබා දීමට අවශ්‍ය කරන ශක්තිය අපි ලබා දෙන්නට ඕනේ. ඒකට අවශ්‍ය කරන සටන අපි මේ වෙනකොට ආරම්භ කරලා තිනවා මම ආරම්භ කරලා තිනවා. මං හිතන්නේ මේ රටේ ඔබ දන්න කාරණයක් තමයි පිවිතුරු වෙච්ච ඒ වගේම ශිෂ්ට සම්පන්න දේශපාලන ප්‍රවාහයක් අපි ගොඩනගන්න ඕනේ. ඒ දේශපාලන ප්‍රවාහය ගොඩනගනකොට මොන දේශපාලන මති මතාන්තර තිබුණත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අප කැප වෙලා ඉන්න පිරිසක් හැටියට අපි කටයුතු කරනකොට අපිට මඩ ගහලා අපි වටන්න හදනවනේ වටන්න පුළුවන් කම. අවසානම කරුණාකවින්ද මන්ත්‍රීතුමා මේකට මදාල නිසා මම දැක්කද මේ ප්‍රසිද්ධ ගායකයෙක් වන
ඉරාජ් මහත්මයා ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් නීතිමය වශයෙන් කටයුතු ගන්නවා කියලා ඔබලගේ පක්ෂයේම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට විරුද්ධව ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් කැවලා තියෙනවා. ඒක කරලා තියෙන මේ ඔබතුමාට සහයක් දීමක් විදිහටද? මම ඔය නන් දෙකෙන් එකක්වත් කියන්න සූදානම් නැහැ. ඒක මට අදාළ කාරණයක් නෙමෙයි. හොඳයි. ඒක ඒ අයට අදාළ කාරණයක්. හැබැයි මට අදාළ වෙන කාරණේ තමයි මේ කරපු බොරුව, මේ කරපු ප්‍රෝඩාව, මේ කරපු නිඳිත ක්‍රියාව නීතිය ඉදිරියට ගෙනියලා නීතියෙන් දඬුවම් දෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීම තමයි මගේ වගකීම. අද පක්ෂ බෙදකින් තොරව තොරව. අද හැංගි හැංගි වෙස් බැන්දට නටන් වෙලා තියෙන ඉලිපිට. හොඳයි. කවින්ද මන්ත්‍රීතුමයි කාලය අවසන් වෙන නිසා අපි ඊළඟ විනාඩි 4ක කාලය ලැබෙන්නේ ඩීවි චානක මන්ත්‍රීව. මම ගොඩක් වශයෙන් ඉතුරු කරගත්ත ඩීවි චානක මන්ත්‍රීතුමගෙන් අහන්න මන්ත්‍රීතුමනි දැන් මුලින්ම ජනාධිපතිතුමා පරිප්පු 7 වල මිල අඩු කරනකොට ඔබතුමාට සහාය දෙන අය Facebook එකේ කවි සීපද රචනා ලිව්වා පරිප්පු 7 වල ගුණ ගැන. දැන් අද පරිප්පු 7 වලට ගහන බදු වැඩි කරලා තියෙනවා. එතකොට මේ කවි සීපද රචනා දැන් අවලංගුද? මම ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න කලින් ඔබතුමා දකින්න ඇති කවින්ද ජයවර්ධන මහත්මයා ඉවර කරපු තැන. जनता පරිප්පුයි සැමෙන් හරි කන්න පුළුවන් තත්යක් හදන්නේ. හැබැයි ඊට පස්සේ දැන් අපේ බලාපොරොත්තු ඒක නෙමෙයි. ඊට ආදේශක ලංකාවේ නිෂ්පාදනය කිරීම. මොකද අපි හැමදාම පිට රට විශේෂයෙන්ම අපි දන්නවා ඩොලර් එකක්. ඩොලර් රුපියලක්, ඒ කියන්නේ ඩොලර් එක රුපියල ඩිප්‍රෙෂියේට් වෙනකොට ඩොලර් රේකට සාපේක්ෂව රුපියලක් වැඩි වෙනකොට අපේ රටේ ණය වැඩි වෙනවා බිලියන 3 බිලියන 30. ගිය අවුරුදු 4 මාසෙ විතර බිලියන 1700ක් ණයබර වැඩි වෙනවා රුපියල් ඩිප්‍රෙෂියේට්. ඔබතුමා මම හිතෙන්ට එන්න. ඒක නිසා අපේ බලාපොරොත්තුව ලංකාවේ ආදේශක තියෙන සියල්ල ඉස්සර අපි සැමන් වලට රුපියල් 50ක බද්දක් තිබුණා 2017ට කලින්. ඔබතුමා ලාපු ගමන් කරේ රුපියල් 50ක බද්ද අයින් කරා. හැබැයි ඒකෙන් උනේ අපේ රටේ සැමන් කම්පැනි ටික ඔක්කොම ටික වෙහෙලා ගියා. අපේ රටේ සැමන් නිෂ්පාදනය නැවත වතාවක් අපි හදන්න හදන්නේ දේශීය ගොවිය ශක්තිමත් කරන්න, ඒ වගේම දේශීය ව්‍යවසායකයා ශක්තිමත් මේ ආදේශක ආහාර හොයාගන්නවා කියන එක සති දෙකෙන් හරි මාස දෙකෙන් හරි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක දීර්ඝකාලීන වැඩක්. එතකොට මේ තීරණයෙන් පහරව දෙන්නේ මේ රටේ ඉන්න දුප්පත්ම මිනිස්සුන්ට. ඔබතුමාලා පරිප්පු සැමන් ගණන් අඩු කරලා සහන දෙන්න හැදුවෙත් මේ මිනිස්සුන්ට. එතකොට මේ මිනිස්සුන්ට නෑ අපේ බඩේ පාර දීන තියෙන්නේ. නෑ ඒක බඩේ පාර දීමක් නෙමෙයි. අපි එතුමාලට මේ අවස්ථාව ලබා දෙන්නේ රුපියලකවත් ආදායමක් නැති වෙලාව. ඒ කියන්නේ මේ රජයේ ආර්ථිකම වශයෙන් ඉතාමත් අමාරුත්වයක් ඉන්නේ. ඔබතුමාට කලින් කිව්වා වගේම දකුණු ආසියාවේ දුර්වල ආර්ථිකය. රටට ආදායම් ලැබෙන කිසිම ක්‍රමයක් නැහැ. රටට බදු ආදායම් ලැබෙන කිසිම ක්‍රමයක් නැහැ. අපේ රටේ ප්‍රධාන ආදායමක් වෙන 15% කෙන සම්පූර්ණ මේ ටුවරිසම් සම්පූර්ණ නැවතිලා. ෆොරින් රෙමිටන්ස් පිට රටින් එන පිට රටින් තමයි මුදල් එන්නේ වැඩ කරන සහෝදරියෝගේ. ඒ සල්ලි එන එක සම්පූර්ණ නැවතිලා. රටේ ආදායම සම්පූර්ණ නැවතිලාද? හැබැයි මේ නැවතින වෙලාවේ ආර්ථිකයේ දුර්වල ආර්ථිකය. ඔබතුමා ඒක තේරුම් ගන්න. ඒ අවස්ථාවෙත් හැබැයි අපි අර මාස දෙක දුන්නේ ඒ වෙලාවේ රැකියාවක් කරන්න හැකියාවක් නැහැ. අපි රුපියල් සම්වර්ධන ව්‍යාපාර කරගෙන යනවනේ. ඒකද? ආ ඔබතුමා ඒක රුපියල් 5000 දෙනකොට ඒ 5000ට සරිලන බඩු මල්ලක් ගන්න තමයි මේක මිල අඩු කරේ. එහෙම නැත්නම් ඒක අපිට වෙන දෙයක් කරන්න ඕන. ඒ වෙලාවේ මිල අඩු කරලා දුන්න 5000 ගන්න. හැබැයි දැන් අද වැඩ කරනකොට කුලී ජනතාවට කුලී වැඩක් කරලා රුපියල් 1000ක් දවසට හම්බෙනවා. අවමේ 1500ක් එනවා. එතකොට අවමේ එතුමන්ට 25000 නවතින්න පුළුවන්. හැබැයි අර මාස දෙකේ එතුමන්ට 5000 නවතින්න උනා. 5000 නවතිනකොට මේ 5000ට සාපේක්ෂව පරිප්පු මිල 7 මිල ඇතුළු ඔක්කොම අඩු කරන්න අපි උත්සාහ කරා. ඒ වගේම ඔබතුමා කියන සංවර්ධනේ පටන් ගන්න එක. මෙතුමත් කතා කරා. හයිවේ එක පටන් ගන්න සිදුවිලා අපිට තියෙනවා. මොකද ඔබතුමාලා ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙනවා මේ චයිනා එක්සිම් බැංක් එකෙන් පළවෙනි කොටසට ඔබතුමාලා ණයලා අරගෙන ඇග්‍රීමන්ට් සයින් කරලා තිබුණා. හැබැයි ඔබතුමාලා 115ක් ගෙවන්න ඕන. කලින් තිබ්බ රජේ ඒ වගේ මේ රජේ 115ක් ගෙවන්න. 185ක් එක්සිම් බැංක් එකෙන් දෙන්න. හැබැයි මේ 115 කියන්නේ බිලියන 22.2යි. හැබැයි ඔබතුමාලා මේ අවුරුදු 4 මාසයේ බිලියන 22 ගෙවුවේ නැති හින්දා බිලියන 32 දක්වා මේක වැඩි වෙනවා. දැන් අපිට ගෙවන්න වෙලා තියෙන බිලියන 10කට වැඩි. ඔබතුමාලගේ පව් මේ ගෙවන්නේ. තව බිලියන 70ක්. බිලියන 70ක් පාඩු වෙනවා අමුද්‍රව්‍ය වැඩිවීම තුලින්. මේ අවුරුදු 4ට මේව සයින් කරා නම් ඉබලි ගෙවන්න ඕන. ඒ ගෙවුවේ නැත්තේ. ඊළඟට අනිත් කොටස් දෙක ඔබතුමාලා ඇග්‍රීමන්ට් සයින් කරපු නැති හින්දා අපි ඒක කැන්සල් කළා. මේක සයින් කරපු එක කැන්සල් කරන අපිට ආබිරේෂන් කෝට් යනවා.
අපිට ජාත්‍යන්තර අධිකරණ වලට ගියා මීට වැඩිය ගෙවන්න. ඒ හින්දා මේ මොහොතේ ගෙවුවේ නැත්තම් තව පහු වෙන මේ දඩ මුදල වැඩි වෙනවා. ඒකින්ද අපි ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය කියන කොරෝනාත් එක්ක ජීවත් වෙන එක. ඒකෝ පාරවල් හදන එක නවත්තන්නද මුදමල කියන්නේ? සංවර්ධනය කරන්න. හැබැයි අපි ග්‍රවුන්ඩ් එක හදන්න යෝජනා කරනකොට ICC එක ඒ වගේම ක්‍රිකට් බෝඩ් එක අපි නෙවතුවා. අපි විශේෂඥ සාහන කරන්න නෙවතුවා. හැබැයි පාරවල් හදන එක නවත්තන්න බෑ. අද දකුණු හයිවේ එකේ 160ක් ආදායම හොයලා ඉවරයි. අද මාතර හයිවේ එකේ 150ක් ආදායම හොයලා ඉවරයි. මෙතුමල ණය ගන්න කතා. හැබැයි ඔබතුමල ගත්ත ණය වලින් කරපු දේකුත් නෑ. ආදායම් ලැබෙන විදියකුත් නෑ. ඒ වගේම මන්ත්‍රීතුමා ඒ ණය වලින් 70ක් ගිහිල්ලා තියෙන ඔබතුමල ගාලා ගත්ත ණය ගෙවන්න. ඔබතුමල මේ ණය ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් කතා කරන්නේ ඒකෙන් කොච්චර ප්‍රමාණයක් ගියාද කියලා තමුන්නාන්සේ ණය ගෙවන්න. දැනගද ඔබතුමා ගෙනා. ණය ගත්තම බිලියන අපි 7000ක් කරන් තියෙනවා. ඒකේ 170ක් කියනකොට ඕක 10ෙන් බෙදුවම 7000 10ෙන් බෙදලා 7ෙන් වැඩි කරාම ඕක 49ක් එනවා. එතකොට බිලියන 4900. ඔබතුමා බිලියන 4900ක් ගෙවුවා නේද? මේක එන්නේ බිලියන 2300. එතකොට බිලියන 2300ට එනවට වෙනුවට හැබැයි ඔබතුමාලගේ පොලිය එකතු වුණොත් ඒකට බිලියන 1000ක් තමයි ඇටුණා කියන්නේ. බිලියන 3300ට එන්නේ. හැබැයි බිලියන 13600ක් උනේ කො. මොකද උනේ? ඔබතුමාලා ණය අරන් ණය ගෙවුවේ නෑ. ජනතාව රවට්ටන්න හදන්න එපා. අපි මේ ආර්ථිකය ගැන හොඳට ඉගෙනගෙන ආවේ. ඒකින්ද මේ ජනතාව රවට්ටන්න නෙපා අපි ඔබතුමාලා ණය ගෙවුවේ නේ බැඳුම් කර වංචාවෙහිඳ බිලියන 1000ක පාඩුවක් වුණා ඊට පස්සේ රුපියල් බිලියන 1000 කොහොමද කැල්කියුලේට් බිලියන 1000 කැල්කියුලේට් කරන්න ඉතින් මම කියන්න එකක් තමයි බිලියන 1000 තමයි ණය වාරික වැඩි වෙනවා ඔබතුමා පොලිය අනුපාත වැඩි වෙනවා කියලා දන්නවද බැඳුම් කර වංචාවෙහිඳ පොලිය අනුපාත වැඩි වීම තුලින් විතර දේශීය ණය විතර බිලියන 145ක් වැඩි වෙනවා බිලියන 145ක් වැඩි ඊට පස්සේ බැඳුම් කර වංචාවත් එක්ක රටේ තියෙන බැඳුම් කරවල තියෙන විදේශ සංචිත ඩොලර් මිලියන 400ක් ඔබතුමාට පුළුවන් බැඳුම් කර හොරුන්ට දඩුවම් දෙන්න දඩුවම් දෙන්න දඩුවම් දෙනවා මේ දඩුවම් දෙනවා බය වෙන්න එපා දැන් පාස්පෝර්ට් ප්‍රහාරය ගැන හොයනවා වගේ ඒවත් දඩුවම් දෙනවා මේ වෙලාවට අපිට කොරෝනාත් එක්ක සටන් කරන්න වෙලා තියෙනවා අපේ බුද්ධියංශය ඇතුළේ කොරෝනා හැන්නේ පාස්පෝර්ට් ප්‍රහාර පරීක්ෂණ සිද්ධ වෙනවා අස්තරම් කර ගන්න කට්ටිය බැඳුම් කර කට්ටිය ගන්නෑ නෑ බැඳුම් කර කට්ටිය ගන්න එක නෙමෙයි අපි ප්‍රයෝරිටි ලිස්ට් එකක් හදලා තියෙනවා පළවෙනි එක මොකද්ද පළවෙනි එක කොරෝනා ඊට පස්සේ හොයන්න ඕන මිනිමරුව ඉස්සෙල්ලාම හොයන්න ඕන 300ක් මැරුවේ කවුද ඒකට වක් කියන්නේ කවුද ඒව හොයන්න ඊට පස්සේ හොරගම් හොයන්න ඕන මේ ඔක්කොටම ඉන්න එකම බලකායි මේ හැමෝම ඒ කාලේ හිටපු ආරක්ෂක හමුදා ජනාධිපති තමුන්නාසල නාමෝජනා දීලා තියෙනවානේ පොත්පත් ඡන්දිල්ලන්නේ කවුද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒක ලාපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැරදක් තියෙනවනම් එතුමඩත් වරදක් දෙන්න. ඔබතුමා හොඳටම දකින්න ඇති ප්‍රාදේශීය සභා සභාපතිතුමා. ඔබතුමාලගේ බූරුව ගහලා වුණාම එක දඩුවම. අපේ ප්‍රාදේශීය සභා සභාපතිතුමා ගියාම සිරිපාදි ගියාම එකම දඩුව. මේක දැන් වෙනසක් නැහැ. ඔක්කොටම එකයි නීතිය එකයි. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාටත් නීතිය එකයි මටත් එකයි. නාම යෝජනා ලබා දුන්නේ අපි ජාතික ලැයිස්තුවෙන් දුන්නේ නැහැ. ජන අපි ද අපි දුන්නේ ඒ ආරදලුවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි දෙනවා මෙන්න මේ නායකයෝ ඔබතුමා ඒ නායෝජන ලබා දුන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීරණය කරන්නේ මෙන්න මෙයා තමයි චන්දිල්ල. ඒක අපිට තීරණය ගන්න බෑ. පොහොට්ටුවත් එක්ක සම්දානගත වෙන පක්ෂවලට අපි කියනවා ඔබතුමාලගේ පස් දෙනෙත් දෙන්න, මෙතුමාලගේ පස් දෙනෙත් දෙන්න, මෙතුමාලගේ දෙන්නෙත් දෙන්න අපි ගන්නවා. හැබැයි අපි ජනතා අධිකරණයට ඒගොල්ලෝ යවන්නේ. කවින්වත් කවුරුවත් ජාතික ලැයිස්තුවෙන් ගන්න බෑ. ජාතික අධිකරණයට යන්න හරිනේ මන්ත්‍රීතුමා. ඔව් ඉතින් මේක දැන් මේක විතර ජනතා අධිකරණයට දාලා අනිත් හැම කෙනෙකුටම රටේ මේ සාමාන්‍ය අධිකරණයට දාන්න. නේ ජනතා අධිකරණය විතරක් නෙමෙයි. එතුමා වැරද්දක් තියෙනවා නම් මේ මේකේ මේ ජනාධිපති කොමිසමේ ජනාධිපතිවරයෙකුට දඩුවම් කරන්න රටේ නීතියේ හැකියාවක් නැහැ. හිටපු ජනාධිපතිවරයෙකුට ඒක අපි කාලය අවසන් කරලා තවත් ප්‍රශ්න කරමු. මන්ත්‍රීදීනේ අවසන් කරන්න. කාර්යයක් අනිවාර්යෙන් ඒ දඩුවම පක්ෂ විපක්ෂ නැහැ. හැමෝටම එකයි මෛත්‍රීපාල සිරිසේනටත් එකයි රනිල් වික්‍රමසිංහටත් එකයි සජිත් ප්‍රේමදාසටත් එකයි මටත් එකයි ඒක සම්පූර්ණයි අපි හතර වෙන වටයයි අපි මේ විදිහට නිමවඩපත් කරන්නේ අපේ අද වැඩසටහනේ අවසන් වටේ වෙත යොමු වෙනට අපි සූදානම් වෙනවා මේ වෙන විට කොරෝනා වසංගතයත් එක්ක රටට බලපාපු ප්‍රශ්න වලට වග කියන්න ඕනේ කවුද කොරෝනා වසංගතයේ දේශපාලනීකරණය කළාද ඒ කවුද සහ මේ කාරණා ගැන අපි කතා කරමින් යද්දී දැන් මීළඟ වටේදී මන්ත්‍රීතුමන්ලාට තමන්ගේ අවසන් අදහස් දැක්වීම සිදු කළ හැකි මේ වටේ ප්‍රශ්න යොමු කිරීම ආරම්භ කරන්න තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ මතය නියෝජනය කරන මිලින්ද රාජපක්ෂට ආණ්ඩු පක්ෂයේ මතය නියෝජනය කරමින් ඔබට අදහස් විමසිය හැකි සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමාගෙන් සමන්ත විද්‍යාරත්න අපේ හිටපු මන්ත්‍රීතුමනි දැන් මේ කොරෝනා කියන ප්‍රශ්නේ අපේ අද මාතෘකාවත් එක්ක ගත්තොත් එහෙම කොරෝනා දේශපාලනීකරණය වෙලාද කියද්දී අපි මේක සම්පූර්ණ මේ ව්‍යුහය දිහා බලද්දී අපිට තේරෙනවා කොරෝනා ලෙඩක් වුණාට මේ කොරෝනා වලින් ඇති වෙලා තිබෙන බලපෑම විශේෂයෙන්ම අපේ රට ආදායම් ලැබෙන ප්‍රධාන ක්‍රම තුනම නැවතිලා තියෙනවා විශේෂයෙන්ම විදේශ සම්බන්ධතා නැවතිලා තියෙනවා ලෝකෙම එයාපෝට් වැහිලා තියෙනවා එයාලයින් නැවතිලා තියෙනවා ලෝකෙම හෝටල් වැහිලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අපිට පේනවා මුළු ලෝකෙම ආර්ථිකය කඩාගෙන වැටලා තියෙනවා
अमेरिका में भीतर मिलियन हाथली के टासन में निशुंट रस्सा नती वेलाती बनवा ये प्रश्न में ये विधि में लंका बटा दानिला तीन वा ये वाके मापे अनित्रत ने बालपुर हम अनित्रत वाले वाले गिहामत मंत्री तुमनी अमेरिका आवे लेडे लक्ष्यक मैरिज्चे कटे मिनिस्टर केली में वैराद्ध पटवन और ट्रंप जनाधिपति तुम्हाटे अनित्रत ने नवसी लांते में एक हुंदरा खालमना करने करा किये ने कटे मिनिस्टर प्रशंसा करने वा जासिंडा आगे मंदी तुम्हें टे अनित्रत ने ब्रसीले जनाधिपति बरया ब्रसीले जनाधिपति बरया कोरोना निशा जनाधिपति का माहिमी वेच्चे පළවෙනි ජනාධිපති වරයා බවට පත්වීමට ඉඩ තිබෙනවා මේ සතිය අග හෝ ලබන සතිය මුලදී. අනිත් පැත්තෙන් ජර්මනියත් මේක හොඳට කළමනාකරණය කරපුවාම ලෝකෙම කියනවා ඇන්ගලා මාකර් චාන්සලර්තුමිය මේක හොඳට කළමනාකරණය කරා කියලා. ඒතකොට අපිට පේනවා මේ දේශපාලනයයි ලෙඩෙයි තියෙන බැඳීම. ඉතා පැහැදිලිව මිනිස්සු එක පිළි අරගෙන තියෙනවා ඔබතුමාලා කිව්වට රුපියල් 5000 බෙදෙන එක දේශපාලනීකරණය කරන්න එපා කියලා. අනිත් පැත්තෙන් ගරු මන්ත්‍රීතුමනි කවුරු මොනවා කිව්වත් අපේ නිරෝධායනය නිකන් දෙනවා जनाधिपति कार साधक बलका तुनाकुआ एलवल किलोमिलियन तुनाक मिल दी गता आर्थिक चूंपा जनाधिपति अंडकुमार सहोदर अपे कार्य साधक बलकाय सभापति सामंत विद्यारत्न सहोदर अभी हितमे मुना कियला मीट वडा विनाशुदीयकट ओब तुम्हाला करण देवल तुन हातर अक्कियंड ओ मिलित होत प्रश्नय अपि ओबे रजेट अपि योजना कर ओबे आंडुट योजना कर मे प्रश्न एनकोटम मेकट पक्षपात देशपालनयक गाव गन्न नतुव अपि सियलु दिनाट मे सियलु दिनाम एकतुला मे वसंगतिट मुहुण दिन एकट अपि एकाबद्ध यांत्रणयक सकस करमु कियला योजना कला नमुत ए योजना कुनु कूडेट वटुवा इट पशे अभी प्रसिद्ध मध्य साकल योजना प्रत्येक पशे अभी किलोल मिलदी गिवट मिलदी गण बेरव इलोल कर्ण प्रदेश तकाली कोटोल कुनऊना गोवा कोटोल कुनऊना विगुण गण बेरीऊना तो अभी किवा अपे सहन सेवा बल का रतु तरह अभी उदौकरा अभी नोमिले श्रमे सपे अन्न अभी दैत दिगुकला मे प्रश्न अभी दायक विन्ना बारगति ने प्रश्ने प्रधान आयुध तुनती आंडुगा इक आयुधा राज्य बाले इक आरक्षकांश तीन सौख्यांश तीन परपाल इक तीन आंडुगा अभी आंडुगा तपिगा इक तीन ओ आंडुगा इलंगट तीन मूल्य बाले इक तिब्बे बेसिल महत्यट दीला බැසිල් මහත්තයා කමිටුවට මූල්‍ය බලය නැහැ කියලා ඉතාල පැහැදිලිවම හැමෝම දන්නවා ඒක තිබුණේ සමුර්ධියට ඔව් පේන්නේ කමිටුවට මූල්‍ය බලය නැහැ කියලා කිව්වද ඒකට මේකත් ඔබතුමාලා හදලා කියන එකයි කියන එකයි ඇත්ත එකයි දෙකක් වෙන්න පුළුවන් කිමකෝ එහෙම එතන තිබුණා ඊළඟට මාධ්‍ය බලය මේක මෙහෙවන්නේ ඒකත් ආණ්ඩුවට හොඳින්ම තිබ්බා අපිට තිබ්බා ශ්‍රමික බලය අපිට තිබ්බා අපේ යෝජනා ටික මැදිහත් වීම අපි දැත දිගු කළා ඒක ප්‍රතික්ෂේප කළා ඔබතුමාගේ එන්න කියපුවම ඔබතුමාලා ආවේ නැහැ නේද අපි අගමැතිතුමාත් එක්ක තිබුණු අර සාකච්ඡාවට කීපයකට අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා ගියා. ඒවා නිකන් සාකච්ඡා මණ්ඩප බවට පත් වුණා. සෙල්ලම් පාර්ලිමේන්තුවක් තිබ්බා අපි ඒකට ගියේ නැහැ. ඒවට අපි සම්බන්ධුන්නේ නැහැ. මොකද තේරුමක් නැති දෙයකට කාලි මරණ එක වැඩක් නැති නිසා. නමුත් අපි ශ්‍රම බලකා යොදලම විට වට කීපයක් කිව්වා වගේ අපි මේකට අපි පක්ෂයක් හැටියට මේ එකට දායක වුණා ජනතාව පැත්තෙන් හිතලා. ඒක රජයටත් යම් වාසියක් වෙන්නත් ඇති කියලා අපි හිතනවා. මොකද රජයේ කළ යුතු යම් කොටස් අපි කරපු නිසා. කොහොම නමුත් මේකේ බින්ද මේකේ දේශපාලන තුමාලට වැඩ කරන්න ග්‍රවුන්ඩ් එකේ කිසිම බාධාවක් ආණ්ඩුව කරේ නැහනේ. නෑ ආණ්ඩුව බාධා කරන්න එහෙම බෑනේ. මොකක් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා නම් අපි මිනිස්සු වෙනුවෙන් කැපේන නෑ ඒක කරන්න බෑනේ. නමුත් දැන් මෙතන දේශපාලනීකරණයක් තිබුණා. දැන් තිල්නි දන්නව නේද මේ තාපාංකේ හිමාංකේ. වතුර උණු වෙන අංකේ තාපාංකේ. එතකොට වතු දියරයක් ඝන බවට පත් වෙන්නේ හිමාංකේ. දැන් අලුත් අංකයක් හොයාගත්තානේ මේ දේශපාලනය කරලා මේ කොරෝනා වලට. ඒ මොකද මන්ත්‍රීතුමා? ඈ විමලාංකේ. චන්ද පත්‍රිකා රත් කරලා බදලා ගාන්ට ගත්තට පස්සේ දේශපාලනය කරන්න පුළුවන් කියලා. මේක දේශපාලන ඒ විදියට මේකට කළා. අමු මේක නවනිපියුමක් ගැන නේද කියලා තිබුණේ. ඔව් නවනිපියුමක්. ඒක විෂ බීජ හරණය කරන. ඔව් නවිෂ බීජ හරණය කරන්න පුළුවන් අලුත් ක්‍රමයක් අඳුනනවා. මේක දේශපාලනට ඉක්මන් ඡන්දයක් අවශ්‍ය වෙනවා ජීවිත නෙවෙයි තිබ්බේ. බදලා හරි ඡන්දේ තියමු කියන තැනට ආවා. පෑගිල මිනිස්සු 3 දිනක් මරුණා පහුගිය දවස්වල. ආර්ථික දැන් චානක මන්ත්‍රීතුමා කවනේ පරිප්පු මිල දැන් වැඩි කරාට කමන්නේ නැහැ දැන් ඔරොත්තු දීලා ඉන්නේ කියලා. පෑගිල මරුණා මිනිස්සු 3 දිනේ. පස් දිනේ තම රෝහලේ. ඒ මිනිස්සු පෑගුණා. ලංකාවේ ආර්ථිකය හදපු ක්‍රමයේ ජානක මන්ත්‍රීතුමාලා මිලින්දලම් බාර ගන්න ඕනේ නැහැ මේක. 72ම බාර ගන්න ඕනේ. අපට මාස 14 කැල්ලක් තියෙනවා. අර ඒ වෙච්චි කැරලි අඩුපාඩු රජේ
දීපල හානි කිරීම ඝාතන ඒ වගේ කීම හිතාමතා මගහරිනවද මේගොල්ලෝ පිටින් ඉතුරු සේරම ටික දදා අපි අර බාර ගන්න කැලලකුත් චිව්වනේ මාස 14 ඔය අදින් වෙනකුණා අර සමහරව දානකොට බෝල දානකොට ගහන්න බැරි වෙනකොට වෙන වෙන කාරණා වලටත් යන එහෙම මිලින්ද යන්න එපා ඒක ඔබේ තරමට සුදුසු නෑ නෑ මං කියන්නේ ඒක කුණක් අනිත් ටික හොඳයි නෑ ඔය කුණ විකුණලා අපේ රටේ බලය ගත්තනේ සූර්යකන්ද හාරලා බලය ගත්තා 71 හාරලා බලය ගත්තා යුද්ධ 30 අවුරුද්දක් තියලා දෙපැත්තම බලය මාරු කරගත්තා සහරාන් සරණා ගච්ඡාමි ප්‍රභාකරන් සරණං ගච්ඡාමි කොරෝනා සරණං ගච්ඡාමි කියලා මේක යන්න හොඳ නෑ ඒතොර තමයි මේක දේශපාලනය කරන්න වෙන්නේ කාලය යන්න හොඳ නෑ කුණු හාරලා බලය ලැබෙනවා නම් ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩු දෙකේම වැඩි කී කියයි ඔබතුමාලටයි කවදාවත් බලය ලැබෙන්නේ නැත්තේ ආන්න එක තමයි ප්‍රශ්නේ මැණික් කියන ඒවා ඉක්මනට මුතු මැණික් එළියට ගන්න බෑ ඔබතුමා අවසන් කළේ සත්‍ය කෙනෙක් ඉක්මනටම තහවුරු කරන්න බෑ දුෂ්කරයි දුෂ්කර ව්‍යායාමයක යෙදෙනවා කවදා හෝ සත්‍ය ජයග්‍රහණය කරනවා මට තව පොඩි අවසරයක් දෙන්න කොහොම නමුත් අපි හිතනවා මේ මේ කාරණේ දේශපාලනීකරණය වුණා අපි ආණ්ඩුවට නැවත යෝජනා කරනවා මේ වගේ ප්‍රශ්න හමුවේදී තව මේ ප්‍රශ්න ඉවර නැහැ කොරෝනා වලට තිත තියලා නැහැ කොමාවක් විතරයි තියෙන්නේ මේ වාක්‍ය දිගටම ලියන්න එපා තිත තියාගන්න අපි ඔක්කොම එකතු වෙමු ඒකාබද්ධ යාන්ත්‍රණයකට දැන්වත් පොඩ්ඩක් කතා බහ කරගන්න පුළුවන් නම් දිගු කරන දෙයක් බාර ගන්න පුළුවන් නම් තන්්‍යම ගේම ගහනවා කියලා හිතන්නේ නැතුව යන්න පුළුවන් නම් මිනිස්සු ගැන හිතනවා නම් තෑගිලා පෑගිලා මැරුණේ මිනිස්සු පොර කාලානේ ආණ්ඩුව පාගෙන එකිනු කොච්චර මැරෙයිද ඉස්සරහට පරිප්පු ඉහලට දාලා කාල් ටික මිල ඉහලට දාලා බත් පතර ගහලා කොච්චර මරණයට පත් වේද පඩියේ කැපිලා රස්සා නැතිවලා දැන් ඔබ කිව්වානේ ලෝකේ සංඛ්‍යා තත්ත්වය දැන් ඔබතුම අවසන් කළ යුතුයි විශ්වවිද්‍යාල සංඛ්‍යාලේඛන කීපයක් ඉදිරිපත් වුණා ලංකාවේ කර්මාන්ත ශේත්‍රයේ 125 ඒ කියන්නේ 365980 ඒතකොට ඉදිරි රීම් ශේත්‍රයේ 178000 සමස්ත රැකියා ලංකාවේ 11013000 ක ප්‍රශ්න තියෙනවා අහිමි වෙන තත්ත්වයක් එනවා මේ අවුරුද්දේ ඒතකොට මේ මිනිස්සුන්ට බරපතල හරියන්නේ නැහැ කන හාල් පත්‍ර ගහලා හරියන්නේ නැහැ ගහන්න තමන්ගේ දේවල් වලට රටේ අපපාදු කරලා පටන් රටේ ආර්ථිකය ගොඩ ගන්න ඔව් රටේ ආර්ථිකය ගොඩ ගන්න ඔබතුමාලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවද නැත්නම් මේ විදියට වැඩ කරන අයට අත දිගුල් දිග කර කරම දිගටම ඉන්නවද ඔබතුමා ඉතාමත්ම නිසා ඒක ඔබ තේරුම් ගන්න විදිය වැරදි අපි ඉල්ලන සාධාරණ විදිහට තේරුම් ගන්න විවේචනයේ ධනාත්මකයි බාර ගැනීම නොගැනීම ඔබගේ කාර්යයක් අපි නිවැරදි පාරක් පෙන්වා දෙනවා අපි දැට දිගු කරලා ඒකාබද්ධ වෙලා මේ වැඩේ කරමු කියලා ඒකට වයින් ගහලා විවේචනේ විතරක් ඉදිරිපත් කරනවා කියන්නේ ඇයි ඇයි අරක බාර නොගත්තේ බාර ගන්න එපා ජානක මන්ත්‍රී තුමාර මගහැරගේ ප්‍රශ්න වලටත් උත්තර දුන්නා නම් හොඳයි මන්ත්‍රී තුමනි අපි දේ ෆිනෑන්ස් එකේ ප්‍රශ්නයයි චානක තුමාට සලකපු එකේ ප්‍රශ්නයයි වි සහල් මිල ඉහළ දාපු එකේ ප්‍රශ්නේ ජනතාවට බලපාන එක ආකාරයයි සම්බන්ධයෙන් ඔබතුමාගෙන් රටේ ජනතාව වෙනුවෙන් පිළිතුරක් අනිවාර්යයෙන්ම මන්ත්‍රී තුමනි අපි කාලය සම්බන්ධ ගැටලුවත් අපි සාධාරණව හිතලා අපි ඊළඟ අවස්ථාව ලබා දෙනවා කවින්ද ජයවර්ධන මන්ත්‍රී තුමා වෙතයි ප්‍රශ්නය විපක්ෂයේ මතය නියෝජනය කරන රසික ජයග්‍රහණ අවස්ථාව කවින්ද ජයවර්ධන හිටු මන්ත්‍රීතුමා දැන් ඔබතුමාට අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණා පහුගිය කාලේ අපි හැමෝම මේක දැක්කා ඉතින් ඒ සම්බන්ධයෙන් බොහෝ දිනක් කනගාටු වුණා නමුත් ඒ කාරණේ ඇතුලේ ඔබතුමා කියපු දෙයක් තමයි ඔබතුමා ජනාධිපතිතුමාට පෞද්ගලිකව කතා කළා ඊට පස්සේ ජනාධිපතිතුමා ඒ ගැන අදාළ නීති ක්‍රියාත්මක කරන ආයතනවලට කතා කරලා ඒ වැඩේ කරලා දීලා ඔබතුමා ඒ ගැන ස්තුතියකුත් ජනාධිපතිතුමාට පළ කළා මේකට ඉක්මනින් ක්‍රියාත්මක වීම ගැන එතකොට මම හන්නේ සාමාන්‍යයෙන් විපක්ෂයේ ඔබතුමාට ඡන්ද දෙන ඡන්දදායකයෙකුට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේ වෙලාවේ. දැන් ඔබතුමාට පුද්ගලිකව ප්‍රශ්නයක් මතුවුණු වෙලාවට ජනාධිපතිතුමාගෙන් මේ උදව්ව අරගෙන දැන් ඔබතුමාට පුළුවන් ද මේ වගේ තැනකට ඇවිල්ලා ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන විවේචනයක් එල්ල කරන්න. ඒ කියන්නේ එතෙන්දී පොඩි අර කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් සිද්ධ වෙන්නේ නැද්ද? රසික මං හිතන්නේ මේක මෙහෙමයි. මේක මට ගහපු මඩ පාරක් විතර නෙමෙයිනේ. සමස්ත රටටම ගහපු මඩක්. මොකද මං ජීවිතේටවත් කරපු නැති දෙයක්. ඒ වගේම මගේ දිවංගත පියා දොස්තර ජයලජ්ජාද මහත්මයා මේ රටේ කීර්තිමත් දේශපාලකින් කවදාවත් හොරකම් කරලා තමන්ගේ දේශපාලන ගමන් මාවත සමන්ගේ ප්‍රතිපත්ති වාසියට මුදලට තනතුරු වලට තානාන්තර වලට පාවා නොදී කටයුතු කරපු පුද්ගලෙයි. වගේ මගේ පවුලේ අය මං කසාද බැඳලා ඉන්නේ මගේ බිරිඳ ආදරණීය බිරිඳ මේ අපි සියලු දෙනාටම ගහපු මඩ පාරක්. ඒතර මම සත්‍ය උදෙසා සටන් කරන්න ඕනේ. මම ජනාධිපතිතුමාට කතා කරා. ඒක මම පිළිගත්තා. මම තමයි ඒක කිව්වේ මාධ්‍යට. මම එතුමාට ස්තුතිවන්ත වුණා. ඊට ඒ විතරක් නෙමෙයි. මම යන්න පුළුවන් හැම තැනකටම ගියා. මම සර්ට් එකට ගියා, TRC එකට ගියා, මේ CCD එකට කොළඹ අපරාධ කොට්ටාසයට ගියා. කොළඹ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. නීතිඥවරු ගාවට ගියා. පල්ලි පන්සල් වලට ගියා. හරිද? මේකට සාධාරණත්වයේ ඉෂ්ට කරන්නේ
අපිට තියෙන වගකීමක්. ඒ වගකීම තමයි මේ සයිබර් බුලියින් වලට ලක් වෙන අපේ අහිංසක දුවදරුවන්ට සාධාරණත්වය ඉෂ්ට කරන්න තියෙන අපිට වගකීමක්. ඒ වගකීම මම ඉෂ්ට කරන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දේශපාලඥයෙක් හැටියට කවුද කරන්නේ? දැන් මම වින්දිතෙක් මේ ප්‍රශ්නේදී. මට මේකේ වේදනාව තේරෙනවා. හරි? කවමදාක්වත් නොකරපු දෙයකට වැඩිකාරයෙක් කියලා රටේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා මගේ ජීවිතේ නැති කරන්න මම ජීවිතේ නැති කරගත්තා නම් මගේ මම මානසික වැටුණා නම් කල්පනා කරලා බලන්න. එතකොට ඒ වගේ මේ රටේ කී දහහකට වෙනවද? එහෙමනම් ඒක නිසා තමයි මම මගේ මේ 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 පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ගියේ. හරි? ඒ වගේම අපි දේශපාලනය කරනකොට මමයි චානක මන්ත්‍රීතුමයි අපි දෙන්නගේ මිත්‍රත්වයක් තියෙනවා. මෙතුමලත් එක්කත් අපේ මිත්‍රත්වයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පැහැදිලිව රජයේ කරන වැරදි දේවල් රජයේ තියෙන අඩුපාඩු පෙන්වා දීම මගේ යුතුයකමක්. හැබැයි අපි කවදාක්වත් මඩ ගහන්න මිනිහෙක්ගේ චරිතය ඝාතනය කරන්න මිනිහෙක්ව නැති කරන්න ඒකෙන් දේශපාලන වාසි ලබා ගන්න ඒ මිනිස්යාගේ කවදාවත් නොකරපු දෙයක් ඒ මිනිස්යා කරා කියලා පෙන්වලා දීලා රටේ මිනිස්සුන්ගේ ඒ මිනිස්යාගේ ප්‍රතිරූපය කඩාවටන්න කටයුතු කරලා නැහැ. එහෙම කරන්නෙත් නැහැ. ඒ වගේම මතක තියාගන්න මේ රටේ ඉන්නවා දූෂිත අපරාධ කරන වැරදි වැඩ කරන දේශපාලඥයෝ. එතකොට අපි වගේ දේශපාලඥයන්වත් මේ දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කරොත් මේ රටේ ඉතුරු වෙන්නේ කොයි වගේ දේශපාලඥයෝද? කල්පනා කරලා බලන්න. ඉතින් ඒක නිසා මේක අපි ඕගොල්ලෝ සියලු දෙනාටම තියෙන සටනක්. මේ සටන අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. අර සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ වෙලාවේ මේ කොරෝනාවෙන් පාඩමක් ඉගෙනගෙන මේ රට ගොඩ ගන්න කටයුතු කරන්නට අවශ්‍යයි. ඔව් මන්ත්‍රීතුමා දැන් මේ මේක කෙලින්ම මේ මාතෘකාවට අදාළ නොවුනත් මම හිතන්නේ පොදු යහපත දෙස අහන්න ඕනේ ප්‍රශ්නයක්. දැන් ওই සයිබර් බුලින් ගැන ඔබතුමා කතා කළා. ඔබතුමා ආණ්ඩු පක්ෂයත් නියෝජනය කරපු මන්ත්‍රී කෙනෙක්, විපක්ෂයත් නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක්, ඒ වගේම හිටපු ඇමති කෙනෙක්ගේ පුතෙක්. ඔබතුමා සාමාන්‍ය සමාජයේ හිතන්නේ වරප්‍රසාද ලත්පන්තිය කෙනෙක් විදිහට. ඔබතුමාට පුළුවන් ජනාධිපතිතුමාට ඕනනම් කතා කරන්න ටෙලිෆෝන් එකෙන්. එහෙම කතා කරලා ජනාධිපතිතුමා ෆෝන් එකට එනවා. එතකොට ලංකාවේ ඕන තරම් අපිට අහන්න ලැබෙනවා විශේෂයෙන්ම ගෑනු ළමයි සයිබර් බුලින් මේ ප්‍රශ්න වලට මුණ දීලා පොලිසියට ගියහම පැමිණිල්ලක්වත් බාරගන්නේ නැහැ. එතකොට ඔබතුමා ජනතා නියෝජිතයෙක් විදිහට මේකට මැදිහත් වෙන්න කටයුතු කරන්නේ නැද්ද මෙතනින් එහාට? හොඳ ප්‍රශ්නයක් ඔබතුමා මම ඇහුවේ. මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ ප්‍රශ්නය ඇසීම පිළිබඳව. මේ ගැටලුව මට එනකොට මැයි පළවෙනිද තමයි මට මේ ප්‍රශ්නය මතුවෙන්නේ. මැයි 8 වෙනිදා මගේ ඔෆිෂියල් වෙරිෆයිඩ් Facebook page එක හැක් කරනවා. හැක් කරලා මගේ නම වෙනස් කරනවා. මගේ සර්නේම් එක අයින් කරනවා. මගේ ෆොටෝ එක අයින් කරලා වෙනත් පුද්ගලික නම ෆොටෝ එකක් දානවා. මගේ කැම්පේන් එක ජනවාරි 8 වෙනිදා ඉඳන් සමහරවිට ජනවාරි 1 වෙනිදා ඉඳන් මැයි 8 වෙනිදා වෙනකන් තියෙන සියලුම දත්ත මකනවා. ලයික් 58000ක් තිබුණු Facebook page එකේ ලයික් 48000ක් දක්වා ඩිලීට් කරනවා. ලයික් 10000ක් ඩිලීට් කරනවා. හරි. එතකොට මම මේ පිළිබඳවත් මේ වෙච්ච සියල්ලක් ගැන මගේ අදාළ මිත්‍රයෝ හිතවතුත් එක්ක කතා කරලා අපි ආරම්භ කළා වැඩසටහන. ඒ තමයි මේ රටේ සයිබර් බුලියින් වලට ලක් වෙන තරුණ තරුණි ඉන්නවා දසදාස් ගන්න. තමන්ගේ ජීවිත නැති කර ගන්නවා, තමන්ගේ අනාගතය නැති කර ගන්නවා, ඒ අය වෙනුවෙන් ඉදිරිපත් වෙන. එතකොට සයිබර් හාට්ස් කියලා අපි වැඩසටහනක් අපි ඉදිරියේදී ආරම්භ කරනවා. ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අහිංසක දරුවෝ වෙනුවෙන් අපේ මැදිහත් වීම කරන්න. ඒකෙදී ඔබ අපි ඇතුළු සියලුම තරුණයෝ එකතු වෙන්න ඕනේ. එක කුඩයක් යටතේ අපි එන්නට අවශ්‍යයි. මම මට අවස්ථාව ලැබුණා මේ ප්‍රශ්නේදී Facebook ආයතනය ඇතුළු YouTube ආයතනය, Instagram ආයතනය ප්‍රධාන social media platform වලට කතා කරන්න. මේ නිලධාරියෙක් මේ 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 මැදිහත් වෙන්න, මේ අයත් එක්ක සම්බන්ධතා ඇති කරගන්න. මේ අය අපිට පොරොන්දු වුණා ලංකාවට ඇවිල්ලා මේ පිළිබඳව නීති සම්පාදනය කරන්න, මේ පිළිබඳව මැදිහත් වෙන්න, මේ පිළිබඳව අපිව දැනුවත් කරන්න, අපේ රටේ තරුණ තරුණයන් දැනුවත් කරන්න අවශ්‍ය කරන ශක්තිය අය ලබා දෙනවා කියලා. ඉතින් මේ වෙනකොට මම විශේෂයෙන්ම තානාධිපති කාර්යාලයත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. රටට අවශ්‍ය කරන නීති සම්පාදනය කරලා මෙවැනි අසාධාරණයන් තව දුරටත් අපේ රටේ තරුණ තරුණයන්ට අත් නොවෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන්න. හොඳයි. අද වැඩසටහනේ අවසන් වටේ අවසන් ප්‍රශ්නය ඩිවි චානක මන්ත්‍රීතුමා වෙනුවෙන් යොමු කරන්නේ ආණ්ඩු පක්ෂයේ මත නියෝජනය කරන මිලින්ද රාජපක්ෂ. මම ඇත්තටම චානක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා මේ කාවින්ද මන්ත්‍රීතුමාටගේ මේ ආරම්භ කරපු අලුත් වැඩසටහන ගැන සයිබර් බුලින් ගැන ස්තුතිවන්ත වෙනවා. ඒක හොඳ වැඩසටහනක්. ඒ සම්බන්ධයෙන් දේශපාලන ભેදකී තොරව මම දැන් අපි සියලුම දෙනා තරුණ දේශපාලක විදියට සහයෝගය දෙන හොඳ වැඩසටහනක්.
යම් කිසි සහයෝගයක් අවශ්‍ය නම් අපි දේශපාලන ප්‍රතිවිරෝධයකින් තොරව කියන්නේ ඒක අත්‍යවශ්‍යම මේ රටේ සිදු විය යුතු වැඩක් මේ ඉන්ඩෙන්ඩ ඩිජිටල් කරන වෙනමත් එක්ක මේක අත්‍යවශ්‍ය වැඩක් අර ඒකන ඔබතුමාට ප්‍රශංසා කරන ගමන් මං චානක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න එනවා මට අහන්න ඒ කියන්නේ මමත් ප්‍රශ්නයක් ඇහුවොත් එමු ඔබතුමාට එලි වෙනකන් උත්තර දෙන්න වෙනවා සමන්ත විද්‍යාරත් මන්ත්‍රීතුමා මේ වෙනකොට මේ අර ලොකු ප්‍රශ්න ගොඩක් මිලින්ද ප්‍රශ්නේ වගේ ප්‍රශ්න ගොඩක් ඉදිරිපත් කරලා තියෙන නිසා මං හිතන්නේ ඒ ටික ආමන්ත්‍රණය කරන්ඩ ඒ ආමන්ත්‍රණය කරන ගමන් මම ඔබතුමාගෙන් අහන්න ඕනේ ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා මේ මෙතන අනිත් දෙපැත්තෙම කතා වෙච්ච දෙයක් තිබෙන නිසා ඒ තමයි ඔබතුමාලා මේ මන්ත්‍රී සීට් රැකගන්න සටනකදී ඉන්නේ මේ මේ ඡන්දේ ඔබතුමාලගේ මන්ත්‍රී සීට් රැකගන්න මන්ත්‍රී වරප්‍රසාද ලබා ගන්න කරන ඡන්ද සටනකද මේ 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 ඇත්තටම ඒකද ප්‍රොජෙක්ට් එක එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය රටට දිය යුතුයි කියලා වංකෝම හිතනවාද මේ වෙලාවේ ඒකට අන්තිමට උත්තර දෙන්න සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමාට ගරු කිරීමක් වශයෙන් මේ ප්‍රශ්න පත්‍රයටත් උත්තර දෙන්න. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා අර රට විරුවා මම හිතන්නේ ඒක එතුමා ගෞරවයක් දෙනවා කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් අපහාසයක් කරන්න උත්සාහයක් කරු. උපහාසයක් කරන්න එහෙම නැත්නම් විහිළුවකට ගැනීමක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. උපහාසයක් උපහාසයක් ඒකද මඟුවා ඒකද මම විශ්වාස කරනවා ඔබතුමාට මම ක්‍රෙඩිට් එකක් දුන්නේ. මම විශ්වාස කරනවා. හැබැයි අපි පළවෙනි දවසේ වුහාන් වලින් පටන් ගත්ත සටන මේ රට විරුවන් ගේන සටන අදටත් ක්‍රියාත්මකයි. අදත් ගෙනව 292ක් කටාරවල. මේක නවත්තලා නැහැ. මේ ශීෂේස් ප්‍රශ්නේ මේක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඔබතුමාට පැහැදිලි කරා. ඔබතුමා නැවත නැවත ඇහුවත් මට දෙන්න එන්නේ එකම උත්තරේ. මේ පිඩ් යුනිට් එකෙන් තමයි තීරණය කරන්නේ ලංකාවේ රෝහල් ලංකාවේ ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය. ඔබතුමා මේ ක්‍රියාවලිය දිහා හොඳට එපිඩ් යුනිට් එකේ වෙනම තියෙනවා පිටු 17ක නිරෝධායනය කරන විදිය. මේ පිටු 17 ඔබතුමා කියවන්නකො. එතකොට ඒකට අවශ්‍ය පහසුකම්, ඒකට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණ, ඒකට අවශ්‍ය හෙදියන් ප්‍රමාණ. ඒගොල්ලෝ කොහොමද නිරෝධායනය වෙන්නේ? මේ ටිකත් එක්ක එතුමල්ල කියනවා මෙන්න අපිට ගේන්න අද දවසේ 300ක්. අපි ගේනවා 300. ඊට පස්සේ මම මේ කරදරේම නෙවෙයි. මම කතා කළේ ඇමතිවරේ අර මිනිස් බෝම්බ හැටියට උන් නම් කිරීම. लॉकडाउन වෙලාවකට කියන මේගොල්ලෝ ගේන්නේ මේක පරස්පර ප්‍රභාවයක් තියෙන ලොක්ඩවුන් කියන්නේ වහගත්තනම් මාසයක් අර 88000 දැන් ඉතාලියේ අර 4000 මොකද්ද එහි මරණ අනුපාතය 10%කට ආසන්න එහෙනම් අනිවාර්යෙන් ශ්‍රී ලාංකිකයා මේ වෙලාවේ 10 දිනේ නැති වෙලා තියෙනවා අඩුම ගානේ 100ක් 200ක් ඉතාලියේ නැති වෙලා තියෙනවා හැබැයි අපි ഇതുමල්ලට අවස්ථාව දුන්න ලංකාවට ඉන්නේ හැබැයි මේ වගේ මෙතුම වෙලාවකට කියන දැන් අපි පරිප්පු මං මෙතුමා කිව්වා පරිප්පු මේ මේ වෙලාවේ ආර්ථිකය හරි ඉඳ පරිප්පු ටික. එහෙම දෙයක් නෙමෙයි මන්ත්‍රීතුමා මං කිව්වේ. මං කිව්වා රුපියල් 5000 තිබ්බ එකේ 5000ට දරා ගන්න පුළුවන් විදිහට දුන්නේ. මේක ලෝකෙටම අමාරු. අපිටත් අමාරු. හැබැයි මේ රසික සහෝදරයට මතක් කරන්න කැමති ආර්ථික සංවර්ධන වීගේ 2.1යි. ඔබතුමාලගේ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කොට්ටාසය තුලේ ළමයෙක් ජීවිතක්ෂීරපත් නැතුණා කන්න නැතු. එහෙම ආර්ථිකයක් තියෙන්නේ. කොස්කොල කන්නේ කිව්වා කෝඩන් කොල කන්න කිව්වා මෙහිම ආර්ථිකයක් එක මේ කොරෝනා සටන් කරලා ලීසින් ගහ සංවර්ධනය කළා මුතුමල්ලගේ ආණ්ඩුවට ඒක තමයි මොකද්ද හම්බන්තොට කියන්නේ මුතුමල්ලගේ නායකතුමාගේ සංවර්ධන මුතුමල්ලනේ ආණ්ඩුවට හරියටම හරි අපි තමයි සංවර්ධනේ හැබැයි අපි සංවර්ධනේ කියපු ඉස්සරහටත් යන්න ඕනේ දැන් එතකොට අපේ ආණ්ඩුවෙන් හදලා තිබුණා 2018 වෙනකන් විදුලි ව්‍යාපෘති ලංකාවට විදුලිය දෙන විදි. හැබැයි මුතුමල්ල ලුත් බලාගාරයක් වුණේ නැහැ. මොකද්ද උනේ? 2019 ඉඳන් ඉමර්ජන්සි පවර්ස් ගන්නු. හම්බන්තොට දිස්ත්‍රික්කේ 2018 වෙනකන් වතුර දෙන විදි අපි හදලා තිබුණා. හැබැයි දැන් 2020 වෙනකොට ඒ අවුරුදු දෙකට මුතුමල්ල අලුත් 30000කට වතුර දෙන විදියක් ඇදුවේ නැහැ. අද සජිත් ප්‍රේමදාස මෙතුමා ගම්මහන වලට අපි දෙන්නේ. බවුසර් වලින් ගිහිල්ලා දෙන්නේ. මෙතුමල්ලගේ රතුතරුවෙන් වැඩ කරනවා අපි නැහැ කියන්නේ. හැබැයි හම්බන්තොට දිස්ත්‍රික්කේට වෙන වැඩ ප්‍රමාණය ගත්තා. මේ පෞද්ගලික රජයෙන් කරන්නේ නෙවෙයි. මම නාමල් රාජපක්ෂ මෙතුමාගේ පෞද්ගලික මුදලින් අපි යාළුවෝ ටික එකතු වෙලා ගන්න ගත්තා. මෙතුමල්ලගේ අර චන්ද්‍ර ප්‍රතිපලයටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි රතුතරුවෙන් හම්බන්තොට ගල්ලා දී. මම වගකීමෙන් කිරෝ ඕනනම් නිහල් ගලප්පති මන්ත්‍රීතුමා ඉන්නේ හම්බන්තොට. ඔබතුමා කරපු ටික දාන්න. මම මේ කුහකගෙන් කතා කරනවනේ. ඔබතුමා මේ ගැන කතා කරපුවි. දාන්න මෙන්න ලිස්ට් එක. මම හිට අභියෝගේ බාරගෙන මමයි නාමල් මන්ත්‍රීතුමයි මෙන්න අපේ පෞද්ගලික මුදේ රාජ්‍ය යාන්ත්‍රණේ සම්බන්ධ නොකර කරපු ඔක්කොම අපි දාන්න අභියෝග කරනවා එතකොට පෙනේ රතුදරුවද අපේ පක්ෂෙද කරේ කියලා. හැබැයි වෙනස තමයි අපි අර පුහුට්ටුව ගහගත්තේ. මේගොල්ලෝ තරුව ගහගත්තා.
මේ කොරෝනා දේශපාලනය කරන්නේ හැබැයි තරු වෙනවා එහෙම තැනට මේ රතු දරු කියන්නේ මොකද්ද ජීවිපි මේ ජීවිපි කියන්නේ ඡන්දිල්ලන පක්ෂයක් එහෙනම් තරුව කොහොමද එන්නේ මෙතුමල්ල පොඩි දෙයක් කරනවා ඊට පස්සේ ලොකුවට සමාජ මාධ්‍ය වල දාගෙන මේ පොඩි දෙයක් කරන්නේ දශමයක් මේක කූඹිය මේකද කූඹියෙකුට අර පොඩි වතුර පොදක් උනත් ගම් වතුරක් වගේ පේන්නේ තිබුණා මම අර හරි වචනේ කිව්වේ නැහැ හැබැයි අනි අපිට ඒක පේන්නේ රටේ ජනතාවට පේන්නේ ඒක තමයි මෙතුමල්ල ප්‍රතිඵල හම්බෙන්නේ ඒ වගේ මෙතුම වෙලාවකට කියනවා ඔබතුමල්ලා ණය අරගෙන හයිවේ හදනවා අපි ගත්ත ණයක් නෙමෙයි මේ ඔබතුමල්ලා ගත්ත ණය හැබැයි දැන් අනිත් පැත්තෙන් මෙතුමා කියනවා රටේ සංවර්ධනේ පාරවල් හදන එක නවත්තලා ලක්ෂ දෙකක් නැති වෙනවා ඉතින් අපි පාරේ සංවර්ධනේ පාරවල් හදන්නේ කොහොමද කියන්නකෝ මන්තුමා බදු වෙන්නේ නැත්තම් මේ ඔක්කොම නැවතිලා ණය ගන්නත් එපා මන්ත්‍රීතුමිය අවසන් කළාන සල්ලි ගන්න සල්ලි අච්චු ගන්නත් එපා හැබැයි පාරවල් හදන්නත් එපා කියලා එක වෙලාවකට කියනවා අනිත් පැත්තෙන් කියන ලක්ෂ දෙකක් රැකියයි මේව ඔක්කොම දෙපැත්ත කැපෙන කතා මේ මේ ඔබතුමා කියන කතා එකක්වත් මැච් වෙන්නේ අමතක ගෙමි යන කැලේ මතක් කරන්න දැන් ඔබතුමා ඔය කමන්න වම් ප්‍රහාර එල්ල කරන්න ඒක ජනතාව බලන්නේ නැහැ තේරුම් ගනි ඌක්කමද මොකද්ද කියන එක අර මේ ඩඩ්ලි සිරිසේන ගාව ආණ්ඩුව දන ගහලා හාල් මිල ඉහලට දාලා බත්පතට ෂොට් එකක් දීපියක් ගැන පොඩ්ඩක් කියන්න කිසිසේත්ම ඩඩ්ලි සිරිසේන ගාව මේ දණ ගැහුවේ නැහැ මේ හාල් වලට සිදුවීම ඔබතුමාලා සතුටු වෙන්න එතුමාලා 56ට ගත්ත හාලු අපි මාස දෙකක් කොහොම හරි අදින් දුන්නා ඒගොල්ලෝ පාඩු ලබද්දි අපි කොහොම හරි අල්ලන් හිටියා ඔබතුමා හැමෝ එක දවසක් ගැසට් එකක් දානවා මාසෙන් ගැසට් එකක් දානවා ඒක හොඳයිනේ මේ ගැසට් එක දාලා මාසයක් අල්ලන් හිටියේ එතුමාලා පාඩු ලබද්දි අල්ලන් ඉඳලා ජනතාවට සාන දුන්නා අන්තිමට පුළුවන් තරම් අල්ලන් ඉඳලා 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 තමයි මේක වැඩි කරේ මේක හොඳ වැඩක් කරලා තියෙනවා මේ රුපියල් 5000 ලැබෙනකොට අඩුකරන් හිටපු එක ලොකු දෙයක් ඇත්ත සාධාරණ තත්ත්වයේ මේ වෙලාවේ තියෙන දෙක දෙන උම්පද අපේ කෘෂි කර්මාන්තයේ ඍණ 4.2ක් තියෙද්දි මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා ඒ වගේ මෙතුමා කියනවා අර අපේ අන්තිම වෙලාවේ ඉඳ අපි මිලින්ද සහෝදරයට උත්තරයක් දුන්නේ නැත්තම් හොඳ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී මන්ත්‍රීකම ආරක්ෂා කරගන්න එක සහෝදරයා අපිට ප්‍රශ්නයක් නැහැ අපි මේ හිරේ ගිහිපු අය එයාපෝට් ආරක්ෂා කරන්න ඒ වගේ වරාය ආරක්ෂා කරන්න යා ඒ වගේම ඡන්දයිතිය නැති වෙයි ප්‍රාදේශ සභා මැතිවරණය වෙනුවෙන් අපි උද්ඝෝෂණය කරපු අය පළාත් සභා මැතිවරණය වෙනුවෙන් උද්ඝෝෂණය කරපු අය හැබැයි ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් පළාත් සභා කල් දාන ඡන්ද දාපු අය ඒගොල්ලෝගේ අය අපේ මේ එකතුව පේන්නේ මේ වෙනස තමයි පේන්නේ මේ දෙගොල්ලෝ එකතු වෙලා කොයි වෙලේ ඡන්ද කල් දැම්මා අපි එහෙම දාන ප්‍රජාතන්ත්‍රවාදී තලු පැහැදිලි ඒක තමයි වෙනස ඒ වෙනස අදක් තියෙනවා හෙටක් තියෙනවා අනිද්දාක් තියෙනවා එදක් තියෙනවා පැහැදිලි මන්ත්‍රීතුමනි අපි කතා කරන්නේ කොරෝනා වසංගතය දේශපාලනීකරණය කළාද කියලායි අපි කතා බහ කළේ කෙසේ වෙතත් මේ කාරණේදී කොරෝනා වසංගතයේ දේශපාලනීකරණය වුණා නම් ජනතාව හැටියට ජනතාව බලාගෙන ඉන්නේ මේ අර්බුද හමුවේ ජනතාවට සහනයක් ලබා ගත හැකිද කියලා මිලින්ද රසික අපි අද කතා කළ මාතෘකාවත් එක්ක අපි අපේ වැඩසටහනේ අවසානය සාරාංශගත කරමු කොරෝනා කොහොමද දේශපාලනික බිත්තිය පිළි අරගෙන තමයි අපි මේ සංවාදය පටන් ගත්තේ ඊට පස්සේ අපි මේ සංවාදය අරගෙන ගියා ඒ දේශපාලනයේ හරහා යම් යම් අය වාසි ගත්තද වාසි ගන්න හැදුවද අවසාන වශයෙන් මං හිතන්නේ තීන්දුව තියෙන ජනතාවතේ මොකද ජනතාව තීන්දුව කරන්න ඕන කොරෝනාවේ දේශපාලනයේ ජනතාවට වාසියක්ද අවාසියක්ද සිද්ධ වුනේ කියන එක මත ඒ වගේම අපි මතක තියාගන්න ඕන කොරෝනා කියලා කියන්නේ අපිට පේන ලෙඩේවත් නිරෝධායන මධ්‍යස්ථානවත් පමණක් නෙමෙයි කොරෝනා ඇතුලේ තියෙනවා මේ ස්ට්‍රක්චරල් වයලන්ස් එකක් එහෙම නැත්නම් ව්‍යූහාත්මක ප්‍රචණ්ඩත්වයක් ඒ කියන්නේ පේන අර්බුදයේ එකක් ඊට වඩා යටින් තව ලොකු අර්බුදයක් තියෙනවා ඒ නිසා කොරෝනා දෙස හුදෙක්ම ලෙඩක් විදියට බලන්නේ නැතුව එතනින් එහා ගිය දැවැන්ත අර්බුදයක් දෙස බැලීමේ මම හිතන්නේ වගකීමක් ජනතාව විදියට අපේ ඔළුවටත් පැවරිලා තියෙනවා මම හිතන්නේ ආණ්ඩුව පැත්තෙන් වගේ විපක්ෂයේ පැත්තෙන් කතා කරන කොට බෙලින්ද කොරෝනා ප්‍රශ්නේදී කේන්ද්‍රය වෙන්න ඕනේ ජනතාව ජනතාවට සහන සැලසීම ජනතාව අතර වැඩිපුර මුදල් පත් කරන ක්‍රමයක් මොකක් හරි ඒ වගේ ක්‍රමවේදයක් සැකසීම මේ වගේ කාරණා තමයි කොරෝනා පිළිබඳ සංවාදයේදී ඒ සංවාදයේ කේන්ද්‍රය වෙන්න ඕනේ මම හිතන්නේ ඒ ප්‍රවේශය තමයි අපිට අද ප්‍රධාන දේශපාලන පක්ෂ තුනෙන්ම අහන්න ලැබුණේ ඒ ගැන අපි සතුටු වෙන උණුසුම් වාද විවාද මැද්දේ වුණත් අපි මම හිතන්නේ ඒ එකඟතාවට පැමිණි බව පෙනුණා විශේෂයෙන්ම ජනතාව කේන්ද්‍ර කරගෙන මේ වැඩේ කරන්න ඕනේ කියන දේ මම හිතන්නේ ඒක අපිට මේ වෙලාවේ ගන්න පුළුවන් සාධනීය ප්‍රතිපලයක් විදියට මම දැකෙන කැමැති සියල්ල සිදුවන්නේ ජනතාව කේන්ද්‍ර කරගෙන අද දවසේ අපි මේ සංවාදයේ මෙහෙවන්නේත ඔබ ජනතාව කේන්ද්‍ර කරගෙන රටේ ප්‍රශ්න විශේෂයෙන්ම මෙවැනි විශේෂ අවස්ථාවක රටේ ජනතාවට දැනෙන දේවල් මොනවාද රටේ සිද්ධ වෙන වෙනස්කම් මොනවාද ඒ වෙනස්කම් වලට දේශපාලනිකව පිළිතුරු සපයන්නේ කෙසේද මේ සියල්ලයි අපි සාකච්ඡා කළේ අදත් අපේ සංවාදයට සහභාගී වුණු මිලින්ද රාජපක්ෂ බොහොම ස්තුතියි ඔබට
එවැගේම රසික ජයකොඩි ස්තුතිය ඔබට අපි ලැබෙන සතියේත් හමු වෙමු එවැගේම අද ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනේ කොරෝනා වසංගතයේ දේශපාලනීකරණය කළාද කියන මාතෘකාව ගැන කතා කරන්න සහභාගී වුණු අපේ දේශපාලකයන් තිදෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි පැමිණියාද එවැගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාට බොහොම ස්තුතියි ඌපලාත් සභාවේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මැතිතුමනි බොහොම ස්තුතියි පැමිණියාට ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනට හිතවතුනි අපි සූදානම් ලබන සතියේදීත් තවත් ඔබට වැදගත් රටට වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්නට අපි හමු වෙනවා නැවතත් ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනින් ලබන බදාදා රාත්‍රී 10ට සුබ රාත්‍රියක් ඔබට